දුමින්ද සිල්වා මේ රටේ ඉන්න ප්‍රධානතම රටට කුඩු ගෙන්වන කුඩු මුදලාලි කෙනෙක් කියන එකත් විශාල චෝදනාවක් තියෙනවා. ඒ වගේම ඒක මම හිතන්නේ රටේ රහසක් නෙමෙයි. අනේ නිසා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොටත් තමන්ගේ ඊටාමත්ම හිතවත් මිත්‍ර දුමින්ද සිල්වා තමන් බලයට පැමිණියොත් නිදහස් කරන්නට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබා දීලා තියෙන නිසා යලි වතාවක් තමන්ගේ කුඩු ව්‍යාපාරය පවා කිසිම බාධාවකින් තොරව එදා කරගෙන ගියා වගේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරගෙන එතුමාට කුඩු ව්‍යාපාරය කරගන්නට මුළු ලයිසන්ස් එකක් රට දීලා තිබුණා. යලි වතාවක් කටයුතු කරන්න දබා දීපු පොරොන්දු අනුව තමයි මෙන්න මේ විදියට මඩ ගහන්නේ. ඇත්ත වශයෙන්ම රේන සිල්වා කියන්නේ මම හොඳින් දන්නවා 1997 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ABC රේඩියෝ ආයතනයට තරංග වෙන් කරපු වෙලාවේ එංගලන්තයේ ඩොක්ටර් ලිට් සන්රයිස් රේඩියෝ කියන ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රධාන අයිතිකාරයත් එවැගේම රොනි පීරිස් කියන ව්‍යාපාරිකයත් එකතු වෙලා හදපු මාධ්‍ය ආයතනය. ඇත්තෙන්ම මේ මාධ්‍ය ආයතනයට රේන සිල්වා පුවත්පතක දැන්වීමකින් ඇප්ලිකේෂන් දාලා ඇවිල්ලා බස් එකෙන් ඇවිල්ලා ඒ රස්සාව බාරගත්ත රේන සිල්වා මහත්මයා අද මේ රටේ ඉන්න මං හිතන්නේ පොහොසත්ම 4-5 දෙනාගේ මේ කෙනෙක්. අනේ එහෙමනම් මේ වගේ කෙටි කාලයක් තුළදී රේන සිල්වා බිලියන් පතිවරයෙක් වීම ගැන මං හිතන්නේ වෙනම පරීක්ෂණයක් තියන්න ඕනේ. විශේෂයෙන්ම අද හිරු ආයතනය රජය විසින් ලබා දීපු තරංග මේවා රාජ්‍ය දේපොළ. තරංගයක් කියන්නේ රජයේ දේපොළක්. රජයේ දේපොළ මේ ආකාරයට වගකීමෙන් තොරව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පත්වෙන රජය කටයුතු කරන්නට අවශ්‍යයි කියන එක මම පැහැදිලිවම කියනවා.